सर, आंगू अपने एक साथ जाती है बक्शी ना सर। आंगू तुम्हें देख बाले के ना अल मंबोरी गानो, कई बार गानो, एक साथ जाती है बक्शी मांगलूर की दिशा कर लो। ये वाके में देंगे अभी पलात सभा चुनाव देंगे मैतिवर ने लिया ना मैतरे दिन आंगू दानो आंगू पार्टी हो आंगू एक तो मैं विकार के तमाई एक साथ जाती है बक्शी काबू रहे बिल बागर एक अड़ जैसे भी बिल बागर मैं आंगू आपको दाव से इधर आऊं माइंड राज्य पक्ष जनाजे जो रहे तमाई मेरा टे गिनस पोते ऐतुले ने एक तो मैं जनाजे जो रहे पक्ष सिर्फ पक्ष कड़कू नायक है बड़ पत्ते तुम्हारी जानी एक लोकू जाए गाने केला एवं ये उपकम अनित पैच वाले कैरेक्टर के लादाव से रहने पड़े कि तुम्हारे तेरे मामा कर को कुपारी काम तमाई मटा केरवे की एक तमाई मैं तेरे जी अपने बलागर न बोला लगे जी ये बलात सब थुने देखा पार्टी ने आन को गाड़ी बार है ये सेक्टर में तमाई मेरे आन को बैठे थे अभी देखता बलात सब मैतिवर ने वाला पराजय तमाई आंडव का कालवेनी पेली मुरिये पाक्तु हैं इधर एक साथ जाति का पक्षी आंडव फ्रांसिस्को मात के आगे प्रश्न या तेक का तमाई दफने ये संपूर्ण आंडव में नहीं दुनी मैं कालवेनी है कर उत्तरे विक्नेश्वरन मात में दाव पेड़ी में आंडव डी ना खुद में बड़े हैं आमा दिगिन दिगर में कथा कराने विक्नेश्वरन मात के දැන් විඥේශ්වර මාත්‍යාගේ නඩු තීන්දුව ගැන කතා කරනවා විමල් වීරවංශ මුනි. මම ආන්න කැමති විමල් වීරවංශ කියන පුද්ගලයාගෙන්. මේ පලාත සභාව මැතිවරණයේ තිබුවත් මම ආන්නෙන් ඉවත් වෙනවා කියලා කියපු විමල් වීරවංශ තවම රැද්දක් ඇඳගෙන ආන්නෙ ඉන්නව නේද කියලා. චිත්මාගේ ප්‍රකාශයකෝ, ජම්බිගේ ප්‍රකාශයකෝ, උදේ ගම්මම්බිගේ ප්‍රකාශයකෝ ආන්නෙ විරුද්ධ යනවා කියලා මිනිස්සු කොහොමද? මේක තමයි රාජපක්ෂගේ රෙජිමෙන්තුවේ හොඳම සුප් එක. ඔක්කොම ජාතියින් ඉන්නවා. ඔක්කොම එකට එක විවේචනය කරගන්නවා. පත්තරවල පිටුපරණ ලියනවා ආණ්ඩුව යනවා. දැන් මේ පලාත් සභාවේ පරාජය වෙන්න යනවා කියලා හැම පැත්තෙම කතා වෙනකොට දැසිරේ බිබා ගන්නවා. ඒ වගේම අපි දැක්කා අද ධාතුන් වෙනි සංශෝධනය ගැන කතා කරනවා කේලිය රමු කියනවා. තුමා කියනවා අනිවාර්යයෙන්ම වෙනසක් කරනවා. මේ මොකටද මේ කියන්නේ? මේ කොහොමද දැන් රටට ගිහිල්ලා මිනිසුන්ට කියාගන්න දෙයක් නැහැ. පල්ලුන්ගේ එක ගැන දන්නේ නැහැ. ඉන්දියාව කිව්වා එක වචනයක් හරි ධාතුන් වෙනි සංශෝධනය අයින් කරනවා නම් ඒවා ඉඩ දෙන්නේ නැහැ කියනවා. මේ වැසියෝ දෙන්න කිව්වේ. වැසියෝ රාජපක්ෂ නිව් දෙල්ලියේ ගියා. අමුලා කට්ටිය පෑදිලස කිව්වා එක අකුරක් වෙනස් කරන්නේ නැහැ කියලා. ආණ්ඩුව පිළිගත්තා. ඉන්දියාව කියපු විදිහට මැතිවරණය දෙන්නා. දැන් ආණ්ඩුව කියන්නේ මැතිවරණය ඉවර වෙලා අපි සංශෝධනය ගේන්නම් කියලා. අපි දැක්ක මේ සංශෝධනය ගේන හැටි. අපි දැක්ක නැගෙනහිර පළාතේ මැතිවරණය අවසන් වුණ හැටිම ඒ මුස්ලිම් කොංග්‍රසයේ හත් දෙනාව සල්ලි දීලා ගත්ත හැටි. නැත්තං ඉදා TNA එකත් එක්ක කවුන්සිල් එක අතර තිබුණා නะ පළවෙනි පරාජය ආණ්ඩුවේ දෙගිනේර පළාතේ ඇවිල්ලා ඇත්තේ රයිට් මුස්ලිම් කොංග්‍රස් එක විවේචනය කරන ආණ්ඩුව දැන් මෑතකදී බලන්න ප්‍රෙස් ටීවී එක www.presstv කියලා බලන්න හතේ ඇමතිවරයා කැබිනට් එකේ නීති ඇමතිවරයා මොකද කතා කරන්නේ ආණ්ඩුවට විවේචනය කරනවා මේ ආණ්ඩුව හොර ජඩ ආණ්ඩුව කියලා කියනවා පල්ලි කඩන ආණ්ඩුවක් කියලා කියනවා ආගමික
උරුමයක් අපිට නැහැ කියලා කියනවා ඒ ප්‍රශ්නෙකේ එතුමා ඉන්ටර්වියුවේ කියනවා හැබැයි ඉන්නේ ආණ්ඩු ඊට පස්සේ කියනවා මගේ බෙල්ලෙන් නෙවෙයි මගේ මුළු ඇඟින්ම අල්ලලා කල්ලු කරනවා මම ආණ්ඩුවේ ඉවත් වෙන්නේ නැහැ කියලා අන්න දැන් අර පරණ සෙල්ලම පටන් අරගෙන කියනවා මම ආණ්ඩුවෙන් ඉවත් වෙලා තරඟ කරන්නේ කියලා දැන් පක්ෂය ඇතුලේ පක්ෂය වෙලිලා දැන් හතර දෙනෙක් ආයි තහඬුට යන්න සෙට් වෙනවා අගේ මාත්‍ය නෝර ගිල්ල දැන් දවස් හතරක් තිස්සේ නෝර ඉන්නවා අපේක්ෂිකයෝ නැහැ තරඟ කරන්න අපේක්ෂිකයෝ නැහැ අපි දින්නේ ආගේ මාත්‍ය නෝරට එනකම් අපි තරඟ කරන නෝර මම පෞද්ගලිකව තරඟ කරන නෝර එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි දිස්ත්‍රික් 10යි දිස්ත්‍රික් 8ක් ජාතික සමගි වරමුණ සංගිදා ජාතික සමගි වරමුණ එක්සත් ජාතික පක්ෂයත් එක්ක තරඟ කරනවා අපි මේ පළාත් සභාව තුනේ දෙකක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියන මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දැක්කා දෙගිනේර පළාතේ මහාමැතිට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරු සභාවට යන්නේ නැහැ. දැන් මේ කාලයක් තිස්සේ මේක යනවා ජනාධිපතිතුමා කතා කරලා දෙන රැස්වීමක් නුවරට එන්න කියලා. කට්ටිය ඔක්කොම නුවරට ගියා. ඒගොල්ලෝගේ ප්‍රශ්න කතා කරන්න හිටියා. ආණ්ඩුවේ වෙන අපරාධ ගැන කතා කරන්න හිටියා. ආණ්ඩුවේ මැසේජ් කරලා අර ආෆිස් නසිරාමන් කියලා ඉන්නවා. අර මයිඋන් මුස්තමාට සල්ලි දීලා දීපෙක් කෙනා. එතුමා නැගිටලා දෙලිම කිව්වලු ඔබතුමාගේ නායකත්වයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම අපි කරගන්න මායමතුමත් එක්ක අපි වැඩ කරන්න කියලා කිව්වා. අනිත් සියලු දෙනා කතා කරන්න ගිය කට්ටිය හටවාගෙන ඉඳ උනා. මේක තමයි උදේ වෙන්නේ මොනාරි විරුද්ධත්වයක් එනකොට කෞරවරේගේ කල්ලලා උගේ බොර දානවා ඊපස්සේ උන් නැගිටලා කතා කරන ළිම අර කතා කරන ආපුන්ට කතා කරන්න දෙයක් නැහැ ප්‍රශ්නේ දෙන්නේ ඉවරයි විදායක බලය මේ නිසා තමයි අපි කියන්නේ මේ විදායක බලය නැති කරන්න ඕනේ මේ රටේ සියලුම නායකයන් ඇවිල්ලා ජනතාවට බොරු පොරොන්දු දුන්නේ විදායක ජනාධිපතිවම අවෝසි කරනවා කියලා අපිට මතකයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කිව්වේ The bane of this country is the executive presidency කියලා කිව්වා. අපේ තියෙන ජනන්තම ප්‍රශ්නේ තමයි ජාතික විද්‍යාවේ ජනාධිපති ක්‍රමය කියලා කිව්වා. හැබැයි ඒවා අවෝසි කරන ගාමිණී දිසානායක මහත්මයා නැගිට්ටාම ඔක්කොමලා ඌවක් දාලා එයා වාඩි කෙරුවා පාර්ලිමේන්තුවේ. අපිට එදා අපි බලාගෙන තියෙනවා. ඉතින් අද විද්‍යාවේ ජනාධිපති ක්‍රමය ගැන මුළු රටම සූදානම් එකට ඇති කරන්නේ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ පොදුවේ විපක්ෂයක් වශයෙන් සියලුම සිවිල් සංවිධානය අපි එකව කරගෙන මාතුමය සෝවිද ස්වාමීන් වහන්සේට අලුත් විවස්තාවක් බෝඩේ කියනවා ඒ සියලු ජනපද සෙක්කව කරගෙන අපි ලොකු ව්‍යාපාරයක් ඇරෙයිද මේ මැතිවරණයත් එක්කම පාරට වැයලා ඊජිප්තුවේ කොහොමද වුනේ ඊජිප්තුවේ ජනාධිපතිවරයෙක්ව දැන් ඉවත් කරලා තව ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ඉන්නවා කාගේ රුමුණාවට ඒකට විරුද්ධව ජනතාව පෙළ ගැහලා පාරේ මාපාර ඉගෙන ගන්න තත්ත්වයක් ඇති කරලා දෙනවා ඒ தත්ත්වය මේ මැතිවරණ තුන උනාට පස්සේ අනිවාර්යයෙන්ම ලංකාවේ ඔය සිදුවීම සිදු වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි දැක්කා නැගෙනහිර පළාතේ මැතිවරණයක් එනකොට හන්දියක් ගානේ ලොකෝ කටවුට් ගන්නවා. නැගෙනහිර පළාතේ නැගෙනහිර වසන්තේ ප්‍රොජෙක්ට් ආදිතර ගිරීලා කෝටි ත්‍රිපෝටි කියන වැඩ පිළිවෙලක් කරනවා කියලා හැම හන්දියම ගන්නවා. ඒ වගේම හැම ලේන් එකකටම යන පාරවල් ගහනවා මේ මන්ත්‍රීතුමාගේ වැඩපිළිවෙල මෙච්චරක් මේ වැඩපිළිවෙල කියලා අපි වැඩිවන්න කොමසාරිස්ට් කිව්වා එතුමාට සීමා වෙලා තියෙන්නේ පොඩි බලයක් ස්වාධීන වැඩිවන්න කොමිෂමක් නැති නිසා එතුමාට සිදුවෙනවා පොලිසියට කතා කරලා කියන්නේ පොලිසියෙන් ක්‍රියා කරන්නේ ඇයි ආණ්ඩුවේ පොලිසිය ප්‍රජාතන්ත්‍රවාදී පොලිසියක් නෙවෙයි ආණ්ඩුවේ පොලිසිය ඉතින් පොලිසිය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින් බෝඩ් එක ගන්න මමම පෞද්ගලික කොමසාරිස්තුමාට කතා කරලා නැගෙනහිර පළාත මම තරඟ කරනකොට හැබැයි එතුමාට බෝඩ් කීප් එකක් ගලවන්න පුළුවන් උනේ සංවිධායකවරු ඒව අස්කිර දුන්නේ නැහැ හැබැයි මැතිවරණය ඉවර වුණාට පස්සේ ඒ බෝඩ් එක නැහැ ඒ ජනතාවගේ වැඩපිළිවෙලක් නැහැ ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි නැගෙනහිර පළාතේ සිද්ධ වුනේ දැන් මේකම තමයි දැන් අයපත් නුවර පළාතේ ඔක්කොම දැන් බෝඩ් ජනාධිපතිතුමාගේ මූණ දාලා හැම තැනම බෝඩ් ගාගෙන යනවා අර්ග කරනවා මේක කරනවා කියලා ජනතාව රවට්ටන්නේ. මේ නිසා අපි කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමාට අපි කියන්නේ
නිලවාහන පාවිච්චි කරනවා විතරක් නෙවෙයි එතුමාගේ ප්‍රකාශයක් අපි දැක්කා ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට දේශපාලන කඩේවල යෙදෙන්න බෑ කියලා හැබැයි එතුමා අදටත් කිව්වේ නෑ මේ අමාත්‍යංශවල ලේකම්වරුන්ට කතා කරන්න බෑ කියන අදටත් කිව්වේ නෑ අපි කියන්නේ වැදගත් කොමසාරිස්තුමාට වාම චක්‍රලේඛක නිකුත් කරන්න ඕනේ කිසිම අමාත්‍යංශක ලේකම්වරයෙකුට මේ මැතිවරණයේදී අදා ප්‍රකාශ කරන්න බෑ කියන එක කැන්වසින් යන්න බෑ කියන එක රැස්වීම වල කතා කරන්න බෑ කියන තානම එතුමා ප්‍රකාශනපත් කරන්න ඕනේ ඒ වගේම අපි දැක්කා 13 වෙනි පල්ලියට ගිහිල්ලා 13 වෙනිදා දැන් 12 දින කියලා කඩලා ඉඳලා ඉවරයි මයිංගරේ ගිහිල්ලා සිගුරාදා පල්ලියේ ජුම්මා කරන එක නවත්තලා දුන්නා මේකද මයින්ද චින්තනයේ ප්‍රතිපත්තිය මුස්ලිම් ජනතාවගේ අයිතිකම් ආදී අයිතිවාසිකම් වලට බාර ගහලා ඒවත් කරන්න බෑ කියලා තීන්දුව ගන්න එකද මයින්ද චින්තනයේ තුල තියෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා අපි කවදාවත් දැක්කේ නැහැ මේ වගේ බුදුබල සේනාව රාවණාව රාවය කියලා සංවිධාන ජාතීන් අතර ඇවිල්ලා ප්‍රශ්න කරලා එක එක ජාතීන්ට විරුද්ධව කඩවල් ගාන ගිහිල්ලා කඩවල් ඉස්සරහා කඩවල් කනණ්ඩායි ගිනි තියණ්ඩායි මිනිසුන්ට බාර දෙන්නයි මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියලා ඒ වගේම අද කොරණාවේ මම හිතන්නේ ලොකු රැස්වීමක් කරන්න යනවා බුදුබල සේනාවෙන් මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නැතුව බලාගන්න එක රජයේ වගකීම කියන එක මම මෙයාව දැන් ප්‍රකාශ කරන්න ඕනේ මේ වෙනකොටම මුස්ලිම් ජනතාවට කියලා දිනවා ගෙවල් වලින් එළියට බයින් දෙපා ඕගලන් ඉජාබේ ගැනගෙන පාර යන්න දෙපා ඕගලන් ගෙවල් වලට වෙලා ඉන්න මේ රැස්වීම ඉවර වෙනකන් කියලා බලන්න දෙයිනේ නෝම්බි කාලේ මේ කරන කර්මෙ මුස්ලිම් ජනතාවට නෝම්බි අරින්ද ගෙදරින් තවත් ගෙදරකට යන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා නෑදෑයගේ ගෙදරට යන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා අද දෙකේ ඉඳලා හතරට වෙලා ඉන්න කියලා පණිවිඩය දීලා තියෙනවා ඉතින් මේවා කවුද කරන්නේ මේව ඔක්කොම තවත් පුද්ගලයෙකුට කරන්න පුළුවන් නම් ආණ්ඩුවක් මොකටද ඒකයි මම හැමදාම කියන්නේ මේක ආණ්ඩුවක් නෙවෙයි මේක පාණ්ඩුවක් කියලා ඒ වගේම දැන් හරක් මරන්න එපා කියලා එදා ජනාධිපතිතුමා රාවණ සංවිධානය පොරොන්දු වුණා කියලා කියනවා ඊට පස්සේ බෞසිය ඇමතිතුමා ප්‍රකාශය කරලා තිබුණා ජනාධිපතිතුමා මට කිව්වේ එහෙම එකක් එයා කිව්වේ නැහැ කියලා අද පත්තරවල ප්‍රකාශ වෙලා තියෙනවා ලීගල් ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් කතා කරලා කියලා දෙනවා පත්තරේක ජනාධිපතිතුමා උපදෙස් දුන්නයි කියලා හරක් මරණ එක තහනම් කරන්න මේ රටේ මාත දෙකකින් පාර්ලිමේන්තුවේ බිල් එකක් ගේනවා කියලා ගේන්න කොච්චර හොඳද හරක් මරපු රටක් නෙවෙයි මේක මිනිමරු රටක් අවුරුදු 30ක් තිස්සේ මිනිමරු රටක දැන් හරක් මරණයකද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ගේන්න හරක් ටික පාරේ යන ඉතරෙන් ඉන්නේ මේක ඉන්දියාවේ ප්‍රාන්තයක උදේ වුණා මාත අයක් අල්ලගන්න බැරුණා ඔක්කොම හරක් ටික පාරේ මේ දැනු ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ කියනවා හරක් ආර්දා 400ක් දෙලලා ෆොරස්ට් එකට දාලා ඒ වණ ඒ ඉන්දිරෙන් තත්ත්වයක් ඇතිලා දිනා කියලා අනිත් සත්තුන්ට ඉන්දිරෙන් තත්ත්වයක් ඇතිලා දිනා කියලා දැන් මේ හරක් ටික පාරට ගෙනල්ලා පාරේ වාණවල අපල මරන්න තමයි දැන් ආණ්ඩුවේ සූදානම කරන්න මතක තියාගන්න මුස්ලිම් ජනතාව හරක් මස් කන එක දැන් උඟක් අඩු කරලා තියෙනවා 170 සිංහල ජනතාව අද හරක් මස් කනවා ඒක නවත්ත ගන්න ඕන නම් කරුණා කරලා බඩ කියන්නේ සිංහල ජාතියින්ට හරක් මස් කන්නේවා කියලා මේකට වඩා මේ තරුණ තරුණියන් නැතිකරන්න ජේම්ස් පැකර්ල ගේන මේ රටේ සූදු කාර්යෝ දින්න රටේ සූදු කරන රටේ මේවා නැතිකරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද බෝතල් ගාන අඩි ගාන රටේ අඩි ගාන උන්ව නවත්තලා මුණ්ඩ බණ ටිකක් කියලා අඩි ගාන එක නවත්තලා පවුලක් එක්ක හොඳට ජීවත් වෙන්න උපදෙස් දෙන්න බැරි රටක හරක් මරණයක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා එමනිසා අපි කියන්නේ මේ සියලු දේම අන්තිමට වඩ කරලා ගත්තාම සියලු දේම නායකත්වය දෙන්නේ මේ රජයෙන් කියන එක අපිට ඔප්පු වෙලා ඉවරයි. එමනිසා අපි කියන්නේ මේ ජනතාව මේ මැතිවරණ තුනේ හොඳ ප්‍රතිඵල දෙන්නේ මේ ආණ්ඩුවට අපි කියනවා ජනතාව මේ මැතිවරණේ පාරට බැලලා ශාවලමි මැතිතුමා කිව්වා වගේ 150 කතරේක් ඡන්ද දෙන මිනිසු මේ පාර 100 පාරට බැලලා ආණ්ඩුවේ විරුද්ධව මේ ඡන්ද දීලා මේ ආණ්ඩුව වහම පළව අරින්න
වැඩ කරාන විපක්ෂයේ විරෝධය ඇරෙයිද අපි ළඟදීම පටන් ගන්නවා කියලා කියමින් මම නියඳ වෙනවා.